දෙසිය විසිපයෙන් අපි හිතමු 180ක් විතරම කතා කරන්නේ මොනවද කිනේ කාට අපහාස කරගන්නේ ඒ කියන්නේ සමීක්ෂණයක් කරොත් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් වැඩිම කාලයක් විපක්ෂ නායක විදිහට කතා කරලා තියෙන සජිත් මෙයා කතා කරන්නේ කොහොමද පොරු රැල කාලකන්ණි ওই 225යි මට නම් හිතෙන්නේ 125ක්වත් සුසු නැහැ දැන් ගත්තත් අද වෙද්දි සම්පූර්ණ පාර්ලිමේන්තුවේ ක්‍රෙඩිබිලිටි නැහැ උදේට එනවා අසුන් වල කවුරුත් නැහැ දවල් වෙද්දි ඉතින් ඕක තමයි තප්පේ අපි දකිනවා මේ දිනවල වැඩි වශයෙන් පාර්ලිමේන්තුවේදී වෙන විවාදවලදී පාර්ලිමේන්තු කාලයේ විශාල වශයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා වශයෙන් තියෙන වරප්‍රසාද ප්‍රයෝජනීයට ගනිමින් නාස්ති කරමින් ඉන්නවා කියන එක ඒ පාර්ලිමේන්තු කාලය පිළිබඳ විශාල ගැටලුවක් ඇවිත් තියෙනවා ඒක එළියේ සමාජයේත් කතා වෙනවා සහ ඒක පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාත් සහ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විවිධ අවස්ථාවලදී දැනුම් දීමක් කරනවා මේ සභාවේ කටයුතු කරගෙන යෑමට අපහසුතාවයක් පත් වෙලා තියෙනවා කියන එක මේ විපක්ෂ නායකවරයාගේ හැසිරීම නිසා. මෙන්න මේ තත්ත්වය කොහොමද අපි දකින්නේ? ඔව් දැන් අපි ගත්තොත් අපි බලන්න ඕනේ ලෝකයේ අනිත් රටවල් වල විපක්ෂ නායකවරු හැසිරෙන්නේ කොහොමද කියලා. හරිද අපි ගත්තොත් එංගලන්තේ ගත්තොත් ලේබර් පාර්ටියේ කොහොමද හැසිරෙන්නේ කියන්නේ. එතකොට පාර්ලිමේන්තුව කියන එක තියෙන්නේ සාමාන්‍ය දේ තමයි ප්‍රතිපත්ති සම්බන්ධව ඒවා විග්‍රහ කරගන්න. يعني මේ පවතින يعني ව්‍යවස්ථාපිත නීති සම්බන්ධව විග්‍රහ කරන්න. يعني මේ අපි හිතමු අධ්‍යාපනය සම්බන්ධ තියෙන පන උදාහරණයකට. එතකොට ඒ පනත් තුළ තියෙන අඩුපාඩු මොනවද කියන විග්‍රහ කරගන්න එක තමයි කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ලංකාවේ පහුගිය දශක දෙක තුළ පාර්ලිමේන්තුව බලපුවාම පාර්ලිමේන්තුවේ ඒ දේ තමයි වෙන්නේ නැත්තේ. දැන් හැම වෙලෙම බලන්න පාර්ලිමේන්තුවේ යම් නොහරි තීරණාත්මක අවස්ථාවල තීරණාත්මක පනත් ආපුවම ඒ සම්බන්ධව කී දෙනාද කතා කරන්න කියලා. හැමදාම කතා කරන කීප දෙනෙක් ඉන්නවා හර්ෂද සෙන්ලා. ඔව් වගේ කතා කරන කීප දෙනෙක් ඉන්නවනේ. පක්ෂෙත් ආණ්ඩු පක්ෂෙත්. ඒ අනිත් අය ඔක්කොම ගත්තොත් එහෙම 225න් අපි හිතමු 180ක් විතරම කතා කරන්නේ මොනවද? ඒ කියන්නේ එකිනෙකාට අපහාස කරගන්න එක. එකිනෙකාට අපහාස කරගන්න එක. එතකොට අපි ගත්තොත් එහෙම විපක්ෂ නායකවරු ගත්තොත් අපි අපිට මතක කාලේ අපිට ජේ.ආර්. ජයවර්ධන විපක්ෂ නායක කාලේ අපි දන්නේ නැහැනේ පොත් වලින් තමයි යාගේ කියපු දේවල් බලන්න පුළුවන්. පොත් වලින් බලන්න පුළුවන්. එතකොට ඒකත්. ඊට පස්සේ සිරිමා බණ්ඩාරනායකගේ අනුර බණ්ඩාරනායකගේ ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මේ අය විපක්ෂයේ විදිහට විපක්ෂ නායකවරු විදිහට කොහොමද කාලය කළමනාකරණය කරේ කොහොමද අනිත් අයට තමන්ට يعني තමන් කාලේ බෙදුවේ කොච්චර ප්‍රමාණයක් කතා කරනවද කියලා පාර්ලිමේන්තුවේ හොයලා බලන්න يعني සමීක්ෂණයක් කරොත් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් වැඩිම කාලයක් විපක්ෂ නායක විදිහට කතා කරලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්මයා ඒක එතකොට ඒ කියන්නේ විපක්ෂ නායක කියන්නේ ගත්තොත් ලංකාවේ හතරවෙනි ආයතනේ. ගත පළවෙනි එක ජනාධිපති කියමුකෝ. දෙවෙනි එක අගමැති කියමුකෝ. තුන්වෙනි එක කතානායක කියමුකෝ. හතරවෙනි එක කියන්නේ විපක්ෂ නායක. ඒ කියන්නේ විපක්ෂ නායකට මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරයෙක් ඉක්මවා යන බලතල තියෙනවා. සහ ඉක්මවා යන පහසුකම් දීලා තියෙනවා. හරි. ඒතකොට එයාට මේ පැවරුණු කාර්යයක් තියෙනවා. ඒතකොට එයා ඒ කාර්යය දිෂ්ඨ කරන්නේ. හරි. ඔහු සම්පූර්ණයෙන්ම කරන්නේ තමන්ගේ දේශපාලන ප්‍රවර්ධනය කරන එක. මම කියන්නේ පක්ෂ නායක විදිහට දේශපාලන ප්‍රවර්ධනය කරාට කමක් නැහැ තමන්ගේ. නමුත් මේක කරන්නේ ඉතාම නිදිතාකාරයකට. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුවට පත් වෙලා නැහැ. ඉන්නේ ජනතා නියෝජිතව. ඒ කියන්නේ මිනිස්සු මහජන ස්වාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න මහජනතාව විසින් බලය දුන්න නියෝජිතව තමයි ඉන්නේ. හරි. ඒතර ඒ පුද්ගලයන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල කතා කරන විදිහක් තියෙනවා. ඒතර මෙයා කතා කරන්නේ කොහොමද? හොරු රැළ හරිද කාලකන්ණි ඒ වගේ අර ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුල පාවිච්චි නොකළ යුතු වචන දැන් අපිට පොහොට්ටේ හොරු රැළ කියනකොට ඒකේ ඉන්නවනේ චරිත හේතුත් ඉන්නවා හරි නලක ගොඩේවත් ඉන්නවා ජීල් පිරිසුත් ඉන්නවා ඒක මේ ඔක්කොටමද මේ කියන්නේ
Kan vote horror lagi, bukan horror lagi, na narir lagi, na. Ini lagi vivida nampak aja cikar nani. Jadi, ek, terbuka tuh temi parlimen tuh sampradha ya, tama oya, ini parlimen ini kan ini mahajanata, ini mahajanata apa yang pas sekarang? Ini mahajan niyojitu kan ini mahajanata niyojin negar kerti. Ini gollo honda netta. Hari ek passe ilang mati orang negi tiir negaran apa pula? Hiba ninda apa apa sih lakukan bemo kudu. Api balan nuna kaling hitup vipakshana ya, orang kohomad katanya tuh kerja tiir negila. Hari itu mei pudgal ya, mei pudgal ya sampurne mah katanya tuh kerana ya Arab mei tibunu Sienna mo sampradaya niwat kerla hari ikan ima ma dubu kane parlimen tu au mo shen ikan ni kura katakar ni jiwat dan itu galeri ikan lamai na itu re ego lo dakino ale mi ikan pakshana ega ikan e o ya pam iskol lo reta no ari mi adar shak kwen ni pe anita itu namu ta adar shak no wi miat tara wara ikan ira api dakane parlimen tu ima hei tian ma wini sigula ima temre gihil la deno. Sahani tega mei bahu parlimen tu kisitu kriyawa kenya parlimen tu wising apikata tu komision sabai yo kisitu deka dea ohu sahayu ge dakan ne kenya ohu gatut dan api ohu kiro ne ani tuta ete ne kada betla dino e kila raja kada e kenya itu kora paksuna e kaki ne e ete ne kocer kada betla kocer pirihimer lak kela dino hari itu kora e kenya e pirihimer ohu waga kino kenya paksuna kenya ne mei lo kua ete ne akne kora e ete ne sampur ne ohu nisa. Perihi mana pati lah dino, makudu hugging, ini kata bahagia lah kisah dia, eh mak karena pulau amat tapi, naeho. Mata, amatur prosen deh, api evagi mana dakhiru ani parlimen tu, ane kud me niyojane karena menteri berun ke hasri mau daharne akidi ada, vipakshan ayek agen api katakan awagi ma. Eka awastha aga vipakshan ayek katakan kara in quality ke uduragan me nishant menteri beraya. Argan ya nama udur gan no, tapi evagi awastawan untuk parlimen tu tiye none, sathi ke kat tahanan makut panawala tiye nne sanat nishanta menteri beri ata, tapi evagi tatte kut mahajan niyojitan, wiseshing udekale maragan tatte ya parlimen tu tiibat, awasedi parlimen tu sampone his, tenang bawa dua kamera shotte kat bihtera khater pasti nik wadila inne tatte ya tiye no. Poduwe me niyojitaya parlimentu niyojanaya gana me tiyana gatluwa gana mokada kiyanne oh den api gattotte ehema mama kalunoth api sandahan kara me ken lankawehi ken parlimentu api 77 parlimentuwat 77 indan 80 ganan wala thibuna parlimentuwat yam mideka chandrika kumarathunga yuge thibuna parlimentuwat gaththama den tiyana parlimentu e kogem wenas hari den attarema gattotte ehema Deng oye parlimen tu niyojane karna oye desi visi pahen mamanak matrang hitenne ekeni parlimen tu vyavasthadayake karyabhare karanna 125kwat susune sanath nishantha mantriwaryat oye aithi wenne ekaneta tamai mokada me eya hama welima ekeni dan parlimen tu hasirenne kohomada ekeni ounta dena wagakima mokadda එහෙම නැත්නම් මොකටද ඇවිල්ලා තියෙන්නේ දේ සම්බන්ධ කිසි අවබෝධයක් නැහැ දැන් කියන්නේ මේ සමහර රට දැන් අපි තුමු මේ අර සජිත් ප්‍රේමදාස ඇතිතුමාගෙන් අරක උදුරගෙන ගියා ඒක කියන්නේ පළවෙනි දේ තමයි පාර්ලිමේන්තුවේ මැදට එන්න බෑනේ හරි ඒ මූලික වශයෙන් ඒවා සම්බන්ධ අවබෝධයක් තියෙනවා දැන් මට මතකයි 77 ෆිලිස්ලස් බණ්ඩාරනායක අපේලාවේ මේ පාර්ලිමේන්තුව හැම මන්ත්‍රීවරයෙක්ම ට අර ලෝකල් එජ් එකට ගිහිල්ලා ඒගොල්ලෝ නීතිඥම් බවට පත් කරා මහින්ද රාජපක්ෂ මහත්තයත් නීතිඥයෙකුනේ ඒ නිසා මොකද ඒ 77 පාර්ලිමේන්තුව ගත්තත් ඒ ආපු අය ගත්තොත් ඒ කියන්නේ එහෙම ලොකු ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලොකු අවබෝධයක් සහිතව නෙවෙයි දැන් අපි පාර්ලිමේන්තුවේ ඉන්න අය වගේ. ඒත් හැබැයි ඒ අය මේ නීති විද්‍යාලයට ගිහිල්ලා නීතිඥම් බවට පත් කරායින් පස්සේ අපි ඒ කියන්නේ නීති හදන දැන් ලෝ මේකර්ස් කියලානේ කියන්නේ පාර්ලිමේන්තුව එක ලෝ මේකර්ස්. ඒතකොට ඒ කියන්නේ ලෝ මේකර් කෙනෙක් කරන්නේ කොහොමද කියන එකට ඒගොල්ලෝ කටයුතු කරා. දැන් ජයජ වර්ධනගේ ඒ රෙජිමේ ගත්තත් ඒකෙත් සුනිල් රංජන් ජයකොඩිලා හිටියා ඒ වගේ මේ චණ්ඩිත් හිටියානේ හැබැයි මේ ඒ අයට මේන් ස්ට්‍රීම් එකට කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ධාරාවට කියන්නේ ඡන්දේ දෙයිම හැර ප්‍රධාන ධාරාවට එන්න දුන්නේ නැහැ දැන් අද වෙච්චි ගත්තොත් එහෙම මේ ප්‍රධාන ධාරාවට එන්න ඒ කියන්නේ දැන් අරකේ 80ක් විතර තිබුණා නම් මේ ලෝ මේක කියන මේ තනතුර දරන්න පුළුවන් කට්ටිය අද ගත්තොත් 120ක් 25ක් වගේ තමයි ඉන්නේ අනිත් අය ඔක්කොම ටිකක් ඒ කියන්නේ ඒ ඒ ඒට ගැළපෙන්නේ නැති කට්ටිය එතකොට නැවත සැරයක් අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් එනකොට ඕනෑම පක්ෂයකින් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්න පුළුවන් මේ
පොහොට්ටුවෙන් වෙන්න පුළුවන් UNP එකෙන් වෙන්න පුළුවන් සජබෙන් වෙන්න පුළුවන් ඒ අවබෝධය සහිත ඒ අවබෝධය සහිත පිරිස් තෝරලා එවන එක මහ ජනතාවගේ යුතුකමක් නැත්තම් වෙන්නේ ওই විදිය තමයි දැන් ගත්තත් අද වෙද්දි සම්පූර්ණ පාර්ලිමේන්තුවේ ක්‍රෙඩිබිලිටි නැහැ මොකද උදේට එනවා දවල් වෙද්දි නැම ඔය විවාද බලන්නකො විවාද වලදී කී දෙනාද ඉන්නේ කියලා සමහරවිට මම දැක්ක කේලාග සුරේන්ද්‍රාගොන් මහත්මයා කියන මේ මොකටද මම මේ හිස් පාර්ලිමේන්තුවට ඒ කියන්නේ ඔක්කොම මේ අසුන් වල කවුරුත් නැහැ දවල් වෙද්දි ඉතින් ඕක තමයි තත්ත්වේනේ ඔය ලංකාව ඒ කියන්නේ ලංකාව පරිහිමේ ප්‍රධාන හේතුව තමයි මේ ලංකාවේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිස්සුන්ගේ තියෙන පරිහිමේ